දිවයිනේ අද දිනෙත් සුපුරුදු පරිදි සවස්්‍යාමය හෝ රාත්‍රිකාලේ වැසි හෝ ගිගුණු සහිත වැස්තත්වයන් දිවයින පුරාම නිර්මාණය වෙනවා. මීට අමතරව අපිට තර්මක තදවැසි අපේක්ෂා කරන්න හැකියාවත් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට මධ්‍යම ඌව නැගෙනහිර ඊට අමතරව වයඹ වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීට 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් මේ தত্ত্বය ඉදිරි දින කීපය තුලත් මේ ආකාරයට පවතිනවා. අනිත් එක මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමයි වැස්ස පවතින අවස්ථාවේ තදබල ලෙස වර්ෂාවත් එක්ක తాවකාලිකව තද සුළං අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි ජනතාවට මතක් කරනවා මේ අකුණු අනතුරු වලින් සිදුවෙන හානි වළක්ව ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න විදුලි උපාංග පේනු වලින් ගලවලා ඉවත් කිරීම වඩා සුදුසුයි. අනිත් එක තමයි තැනිතලා බිම් වල ගැවසෙන්න එපා. මොකද හේතුව තැනිතලා බිමක ඉන්නකොට අකුණක් වැදීමට තියෙන සම්භාවිතාව වැඩි. කෙසේ නමුත් මේ වැසි තත්ත්වය ඉදිරි දින කීපය තුළ අපිට පේනවා 18 19 කියන දිනයන් වලදී මේක නීති දිග කොටසේ උදේ කාලෙත් වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි දැනට මේ වහින සවස් ජාමයේ වැස්සට වඩා වැඩි වර්ෂාපතනයක් 18 19 යන දිනයන් වලදී ඇතිවීමේ හැකියාවක් දැනට අපිට අපේ විශ්ලේෂණවල පෙන්නුම් කරනවා. කෙසේ නමුත් මේ තත්ත්වයන් හේතු කොටගෙන දැන් ක්‍රමක්‍රමයෙන් පරිසරයේ උෂ්ණත්වයත් අඩු වෙනක බව අපිට පැහැදිලිව කියන්න පුළුවන්. එතකොට මේ ඉදිරියේදී අපිට හමු වෙන්නේ දිවයිනට බලපාන නීති දිග මෝසම් කාල පරිච්ඡේදය. ඒක මැයි මාසයේ අන්තිම සහ මැයි මාසයේ සිට සැප්තැම්බර් දක්වාම පවතින තත්ත්වයන් තියෙනවා. එතකොට එවැනි තත්ත්වයක වුණත් වර්ෂාපතනයේ සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක් පවතින ලකුණු තමයි අපේ ගණිත ආකෘති වලින් පෙන්වුම් කරන්නේ.